මම ඉපදුනේ බුද්ධ ආගමේ. මම දැන් ක්‍රිස්තියානි ආගමට හැරිලා තිබෙනවා. දෙවියන් වහන්සේ මට ආදරය කරනවා. මම මේක බුද්ධ ආගම ආගම නැත්නම් ක්‍රිස්තියානි ආගම කියන්නේ ආගමක් නෙමෙයි. වෙන ආගම වගේ නෙමෙයි මේ දේ. මේක තනි කර වෙනස් වූ දෙයක්. පිළිම නැහැ. මොකද දෙවියන් වහන්සේ ජීවමානව සිටින නිසා, යේසුස් වහන්සේ ජීවමානව සිටින නිසා, යේසුස් වහන්සේ මැරුණා. එයාට කිසිම විදිහක් තිබෙන්නේ නැවත නැගිටලා එන්න. 0. හැබැයි යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. එයාගේ මිනිය නැහැ. මට ඕන නම් ගිහින් හොයලා බලන්න. එයාගේ මිනිය මේ ලෝකේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ මැරිලා දවස් තුනකින් නැවත නැගිටලා ස්වර්ගයට ගියා. එයා තවටත් ජීවමානව සිටිනවා. එයාගේ හඬ ඔයාලට අහන්න පුළුවන්. වෙන වෙනම කියනවා නම් දෙවියන් වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවය. ඒක තමයි මේ ක්‍රිස්තියානි කියලා කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අනුව යන ක්‍රිස්තියානි. ඒක නිසා ඔයා බුද්ධ ආගමෙන් ක්‍රිස්තියානි හැරුණාම ඔයා බයිබලයේ කියලා තියෙන තම දෙවන් වහන්සේගේ වචනේ කියලා තිබෙන විදිහට තමයි ඔයා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඔයා අහලා තිබ්බේ ඒකත් එක්කම අහලා තිබ්බා දෙවන් වහන්සේ මට ආදරය කරනවාද? ඔව්. දෙවන් වහන්සේ ඇත්තටම ඔයාට ආදරය කරනවා. මොකද ඔයාට දෙවන් වහන්සේ ආදරය කරන්නේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාර දෙන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම හරහා නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා වාර සදාකාලික ජීවනයක් නැති වෙන නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාර දුන්න ඒ සදාකාලික ජීවනය ලබන පිණිස. ඒක බයිබලයේ ලියලා තිබෙනවා. ඒක තමයි යොහන් 3:16. මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ ඇයි? යේසුස් වහන්සේ වාව දුන් වාර දුන්නේ. උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. ඒ කියන්නේ වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාගත් පස්සේ මට සදාකාලික ජීවනය තිබෙනවා. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාර දුන්නේ. එනිසා වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහ ගන්නායින් පස්සේ ඔයා පාපේ කුලේ නම් මරන්නේ නැත සදාකාලික ගිනිවිලකට යන එදේ මාගේ වන්නුනේ නැහැ. ඔයා සදාකාලික ජීවනයට එනවා. ඒකට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ. ඒකට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාර දුන්නේ.